ඇසිදිසි YouTube චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව වෙනද වගේම අදත් අපි ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා දැනුම හොයාගෙන යන්න ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක් කියලා. ඉතින් අපි හිතුවා ඔයාට දැනුම හොයාගෙන යන්න තියෙන ආසාව නිසාම ලෝකෙත් තහනම් වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටි 10 ගැන තොරතුරු ඔයා එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ ලයිස්ට් එකේ 10 වෙනි ස්ථානයේ තින්නේ The Decision කියන 2020 දී තිරගත වුණු වාර්තා චිත්‍රපටියයි. The Decision කියන 2020 අවුරුද්දේදී තිරගත වුණු වාර්තා චිත්‍රපටිය ගැන කතා කරනවා නම් IMDb දර්ශකයේ 7.8ක් වගේම Rotten Tomato දර්ශකයේ 82%ක විතරාගයක් හිමි කරගන්නත් මේ වාර්තා චිත්‍රපටිය සමත් වුණා. මේ Decision කියන චිත්‍රපටියේ කතාව කෙටියෙන් කිව්වොත් Decision කියන චිත්‍රපටියේ පුරාවටම අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ ජමාල් කෂෝගිගේ ඝාතනය සහ ජාත්‍යන්තර විසම්මුතිය පාලනය කිරීමට සෞදි අරාබිය දරන උත්සාහයයි. ඊළඟට අපි බලමු මේ ලයිස්තුවේ 9 වෙනි ස්ථානයේ තියෙන තහනම් වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටය මොකක්ද කියලා. ඉතින් මේ ලයිස්තුවේ 9 වෙනි ස්ථානයේ ඉන්නේ The Man Who Meant Woman, The Wrath of Hippocrates කියන 2015 තිරගත වුණු වාර්තා චිත්‍රපටයයි. බෙල්ජියම් අධ්‍යක්ෂක තියරි මිෂෙල් විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.8% වගේම Rotten Tomato දර්ශකයේ 96% විතරාගයක් හිමි කරගන්නත් සමත් වුණා. සන්නද්ධ ගැටුම්වලදී පහර කෑමට ලක්වුණු කාන්තාවන්ට සැලකීම සහ උපදේශනය ලබා දුන්නු කොංගෝ ජාතික නාරිවේද විශේෂඥ වෛද්‍ය ඩෙනිස් මුක්වේගේ ජීවිත කතාව ආශ්‍රයෙන් ගොඩනැගිලා තියෙන The Man Who Meant Woman, The Wrath of Hippocrates කියන 2015 තිරගත වුණු වාර්තා චිත්‍රපටය තහනම් කිරීමට හේතුව විදියට කොංගු රජය ප්‍රකාශ කරන්නේ මේ වාර්තා චිත්‍රපටි නිසා කොංගු රටේ හමුදාව ඍණාත්මකව නිරූපණය වීම දැක ගන්නට පුළුවන් කියන කාරණාවයි. දැන් අපි බලමු මේ ලැස්තුවේ 8 වෙනි ස්ථානයේ තියෙන තහනම් වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටිය මොකක්ද කියලා. ඒ විදිහට බැලුවොත් මේ ලැස්තුවේ 8 වෙනි ස්ථානයේ ඉන්නේ බයාෆිස් ද ස්පොට් දැට් වුඩ් නයිට් ඩයි කියන 1997 දී තිරගත වුණු වාර්තා චිත්‍රපටියයි. මේ වාර්තා චිත්‍රපටිය ගැන කතා කළොත් මේ වාර්තා චිත්‍රපටිය ඩේවිඩ් මොනාගන් නැමැති අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක් වෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ 4.1% හිමි කරගන්නත් මේ වාර්තා චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ලෙනී මැක්ලින් නම් සටන්කාමියාගේ ජීවිතය ගැන ඔහුගේ එකම පුත්‍රයා වන ජෙමීගේ ඇස්වලින් දැකපු දේවල් ද ස්පොට් දැට් වුඩ් නයිට් ඩයි කියන වාර්තා චිත්‍රපටියේ කතාවස්තුව බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ වාර්තා චිත්‍රපටිය තහනම් වෙන්න හේතුව විදියට එක්සත් රාජධානිය වගේම BBFC සංවිධානයේ දක්වා තියෙන්නේ මේ වාර්තා චිත්‍රපටයේ නිරූපණය වන භයානක සටන් ක්‍රම කිහිපයක් අත්හදා බැලීමට ප්‍රේක්ෂකයන් පෙළඹවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා වගේම එන්සා කුඩා දරුවන්ට වෙන්න පුළුවන් හානියත් අතිවිශාල එකක් කියන එකයි. ඉතින් අපි බලමු ඊළඟට මේ ලයිස්තුවේ 7 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන තහනමට ලක්වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටය මොකක්ද කියලා. මේ ලයිස්තුවේ 7 වෙනි ස්ථානයේ තින්නේ The Save the Children Fun Film කියන 1971 දී තිරගත වුණු වාර්තා චිත්‍රපටයයි. Save the Children Fun Film කියන වාර්තා චිත්‍රපටය ගැන කතා කරනවා නම් මේක Ken Loach කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක් වෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ 5.8% ලබා ගත්තත් මේ චිත්‍රපටියත් එංගලන්තය තුළ තහනමට ලක්වෙච්ච චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය තුළ දකින්නට ලැබෙන්නේ ධනවාදී සමාජයක ජාතිය පන්තිය සහ පුණ්‍ය කටයුතු පිළිබඳ දේශපාලන ගවේෂණයක්. ඒ වුණාට මේ චිත්‍රපටිය තහනම් වෙන්න හේතු වෙන්නේ චිත්‍රපටිය බාර් දුන් සේව් ද චිල්ඩ්‍රන් අරමුදල අවසාන නිෂ්පාදනය ගැන අප්‍රසාදයට ලක්වීම කියලයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම මේ වාර්තා තවදුරටත් පවසන විදිහට ද සේව් ද චිල්ඩ්‍රන් ෆන් ෆිල්ම් කියන වාර්තා චිත්රපටය අවුරුදු 40කට වැඩි කාලයක් තහනමට ලක්ුණා කියලා වාර්තා කරලා තියෙනවා. දැන් අපි ඊළඟට කතා කරමු මේ ලැස්තුවේ 6 වෙනියට තියෙන තහනම් වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටිය ගැන. මේ ලැස්තුවේ 6 වෙනියට තියෙන තහනම් වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටිය වෙන්නේ බ්‍රේව් බෑෂ් බැටර් දැන් බ්‍රූස් කියන 1997 දී තිරගත වුණු වාර්තා චිත්‍රපටියයි. 1997 දී සිදුවීමෙන් පැවති සටන් කලාවේ අමානුෂික ලෙස තුවාල් ලැබූ පුද්ගලයන්ගේ එක් දිගු එකතුවක් මේ චිත්‍රපටය පුරාවටම අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටියත් එංගලන්තය වගේම BBFC මගිනුත් තහනමට ලක් කරලා තියෙනවා. ඒකට හේතුව විදියට BBFC පවසන්නේ මේ චිත්‍රපටය අමානුෂිකත්වය මූලික කරගෙන නිර්මාණය වූවක් බැවින් මේ තුළ පුද්ගල මනස විකෘති වීමේ වැඩි ඉඩක් තිබුණු නිසාම මෙය තහනමට ලක් කරපු බවයි. දැන් අපි කතා කරමු මේ ලයිස්තුවේ 5 වෙනියට තියෙන තහනම් වුණු වාර්තා චිත්‍රපටය මොකක්ද කියලා. 5 වෙනියට මේ ලයිස්තුවේ තහනම් වෙලා තියෙන්නේ සිකීම් කියන 1971 දී තිරගත වුණු වාර්තා චිත්‍රපටයයි. මේ සිකීම් කියලා කියන්නේ සත්‍යජිත් රේ විසින් අධ්‍යක්ෂණය කරන ලද සිකීම් ජාතිය පිළිබඳ 1971 දී තිරගත කළ ඉන්දියාවේ වාර්තා චිත්‍රපටයක්. මේ වාර්තා චිත්‍රපටය ආරම්භ කරලා තියෙන්නේ සිකිම්හි ස්වෛරීභාවය චීනෙන් සහ ඉන්දියාවෙන් තර්ජනයට ලක්ව ඇති අවස්ථාවක වුණත් 1975 දී සිකිම් ඉන්දියාව සමග ඒකාබද්ධ වූ විට මේ චිත්‍රපටය ඉන්දිය රජය විසින් තහනම් කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ චිත්‍රපටයට විරුද්ධව නඩු මාර්ගයෙනුත් කටයුතු සිද්ධ වෙනවා. දැන් අපි ඊළඟට කතා කරන්නේ මේ ලැස්තුවේ 4 වෙනියට තහනමට ලක්වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටය මොකක්ද කියන එක ගැන.
මේ ලැස්තුවේ හතරවැනියට තහනම් වෙච්ච චිත්‍රපටය තමයි ලෙස් මැට්‍රිස් ෆෝස් කියන 1955 තිරගතවුණු වාර්තා චිත්‍රපටය. ඉතින් මේ 1955 තිරගතවුණු වාර්තා චිත්‍රපටය ගැන කතා කරනවා නම් IMDb දර්ශකයේ 6.6 අගයක් සහිත මේ සුප්‍රසිද්ධ ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂක සහ ජනවාර්ගික විද්‍යාඥයෙක් වන ජින් රොච් විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. ගානාවේ ඇක්රාහි දිලිඳු සංක්‍රමණිකයන් විසින් අනුගමනය කරනු ලබන නයිජර්වලින් ආරම්භ වුණු නිකායක් වන හවුකා ආගමික නිකායේ චාරිත්‍රවාරිත්‍ර මේ වාර්තා චිත්‍රපටය මගින් නිරූපණය කරනවා. ඒ වගේම මේ චිත්‍රපටයත් නයිජර් ප්‍රදේශයේ ප්‍රංශ පරිපාලනය විසින් තහනම් කරන්න කටයුතු කරනවා. ඒ විදිහට තහනම් කරන්න හේතුව විදිහට නයිජර් ප්‍රදේශයේ ප්‍රංශ පරිපාලනය පවසන්නේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව අපගේ ශිෂ්ටාචාරයේ ප්‍රතිබිම්බයක් පමණක් නිසාම ඒ තුළින් මුළු ශිෂ්ටාචාරයේම ශිෂ්ට සම්පන්න භාවයේ වැරදියයි කීම මේ චිත්‍රපටය තුළින් ප්‍රකාශ කරන නිසාම ඒ මුළුමනින්ම තමාගේ ශිෂ්ටාචාරයට කරන අගෞරවයක් කියන එකයි. දැන් අපි කතා කරමු මේ ලැස්තුවේ තුන්වැනියට තහනම් වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටය මොකක්ද කියලා. ඉතින් මේ චිත්‍රපටය තමයි චැවිස්මෝ ද ප්ලග් ඔෆ් ද 21st century කියන 2017 තිරගත වීම ආරම්භ කළ වාර්තාමය චිත්‍රපටය. ද ප්ලග් ඔෆ් ද 21st century කියන වාර්තාමය චිත්‍රපටය ගැන කතා කරනවා නම් ගොස්ටාවෝ කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයක් සහිත චිත්‍රපටයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 8ක විතර අති දැවැන්ත අගයක් හිමි කරගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම Google පරිශීලකයන්ගෙන් 88%ක්ම මේ වාර්තාමය චිත්‍රපටය සඳහා කැමැත්තක් දක්වනවා කියලා එක්තරා සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ කතා මූලාශ්‍රය වෙන්නේ වෙනසිවිලියාවේ ජනාධිපති ලෙස හියුගෝ චාවෙස් නැගීමට හේතු වුණු සමාජ දේශපාලන සහ ආර්ථික හේතු විශ්ලේෂණය කිරීම කියලයි මේ නිෂ්පාදකයන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම හියුගෝ චාවෙස්ගේ චරිතය සියුම්ව නිර්මාණය කරපු හොඳම වාර්තා චිත්‍රපටයක් විදිහටත් මේ චිත්‍රපටය සලකන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට අපිට ඔහු බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජයේ ප්‍රතිචාරය, ඔහුගේ දේශපාලන වැටීම වගේම ඔහුගේ අසනීපය සහ නිකොලස් මදුරෝගේ අනුප්‍රාප්තිය වටා ඇති රහස්‍යභාවය මේ චිත්‍රපටය තුළ දකින්නට ලැබීම පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ හේතුවම පසුකාලීනව මේ චිත්‍රපටය තහනම් වීමටත් හේතුවක් වෙනවා. දැන් අපි කතා කරමු මේ ලැස්තුවේ දෙවන ස්ථානයේ තියෙන තහනම් වුණු ප්‍රධාන වාර්තා චිත්‍රපටය මොකක්ද කියන එක ගැන. මේ ලැස්තුවේ ඊළඟට තියෙන 2002 වර්ෂයේ තිරගත වුණු ජෙනින් ජෙනින් කියන වාර්තාමය චිත්‍රපටය. ඉතින් මේ ජෙනින් ජෙනින් කියන වාර්තා චිත්‍රපටය ගැන කතා කරනවා නම් මේ චිත්‍රපටයටත් Google පරිශීලකයන් 57%ක් විතර කැමැත්තක් දක්වනවා. ඒ වගේම IMDb දර්ශකයේ 7.4ක විතර අගයක් හිමි කරගන්නත් මේ චිත්‍රපටය සමත් වෙනවා. ඒ වගේම ජෙනින් ජෙනින් කියලා කියන්නේ ප්‍රකට පලස්තීන නළුවෙකු සහ ඊශ්‍රායෙල් පුරවැසියෙකු සෙක් වන මොහමඩ් බක්රි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් නිසාම මේක ඉතාමත්ම ප්‍රසිද්ධියට පත්වුණු චිත්‍රපටයක් කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම 2002 බටහිරයුරේ ජෙනින් නගරයේ සන්නද්ධ ඊශ්‍රායෙල් සොල්දාදුවන් සහ පලස්තීනුවන් අතර මාරාන්තික ගැටුම් පිළිබඳ වාර්තාවන් මේ චිත්‍රපටය තුළ අඩංගු වීම නිසාම මේ චිත්‍රපටයත් තහනම් කරන්න කටයුතු කරනවා. ඉතින් මේ විදිහට මේ ලැස්තුවේ දෙවන ස්ථානයේ ලබාගත් තහනම් වෙච්ච වාර්තා චිත්‍රපටය ගැන කතා කරද්දි දැන් අපි බලමු මේ ලැස්තුවේ පළවෙනි ස්ථානයේ තියෙන තහනම් වෙච්ච වාර්තා චිත්‍රපටය මොකක්ද කියලා. මේ චිත්‍රපටය තමයි රොයල් ෆැමිලි කියන 1969 තිරගත වීම ආරම්භ කළ වාර්තා චිත්‍රපටය. බ්‍රිතාන්‍ය රජපෞල ගැන අපි ගොඩක් දේවල් දන්නවා. ඒ වුණාට රොයල් ෆැමිලි කියන මේ වාර්තා චිත්‍රපටය හරහා බ්‍රිතාන්‍ය රජපෞලට එහා ගියපු රාජාණ්ඩුව පිළිබඳ පෞද්ගලික සහ පෞද්ගලික දෘෂ්ටි කෝණයක් එල්ල කරලා තියෙනවා. රිචඩ් කවුස්ටන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය 90%ක විතර මේ ලැස්තුවේ දැවැන්තම රොටන් ටොමැටෝ වගේ හිමි කරගන්නත් සමත් වුණු චිත්‍රපටය විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම IMDb අගය 7.5% විතර අගයක් මේ චිත්‍රපටියට ලැබිලා තියෙනවා. Google පරිශීලකයන් 75%ක කැමැත්තක් ලබා ගන්නත් සමත් වුණු චිත්‍රපටයක් විදිහට මේ චිත්‍රපටිය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මිලියන 38කට අධික ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත්ත මේ රොයල් ෆැමිලි වාර්තා චිත්‍රපටය දැනට ඇස්තමේන්තුගත කරලා තියෙන විදිහට පුද්ගලයන් මිලියන 350ක් නරඹලා තියෙනවා කියලත් විශ්වාස කරනවා. ඒ වුණත් සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් නොකරන ලද නිශ්චිත හේතු ගණනාවක්ම හේතුවෙන් මේ වාර්තා චිත්‍රපටය 1977 ඉඳලා අද වෙනකම් බ්‍රිතාන්‍ය රූපాయని තුල පෙන්වීම තහනම් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අද අපි මේ කතා කළේ විවිධ හේතුන් මත ලෝකයේ තහනමට ලක් වුණු ප්‍රධානම වාර්තා චිත්‍රපටි 10ක් ගැන තොරතුරු. ඉතින් ඇත්තටම මේ වාර්තා චිත්‍රපටි තහනම් වීමට හේතු ගැන සලකලා බැලුවොත් ඇත්තටම අපිට පේන දෙයක් තමයි මේ චිත්‍රපටි තහනම් වීමට හේතු ඇත්තටම සාපේක්ෂයි කියන එක. ඇත්තටම මේ චිත්‍රපටි අදටත් වාර්තා වෙන විදිහට ලෝකයේ මිනිස්සු අද වෙනකොටත් යම්කිසි විදියකින් රස විඳීමට කැමති වාර්තා චිත්‍රපටි විදියට සැලකෙනවා. ඉතින් මේ කොහොමුණත් ඇත්තටම මේ චිත්‍රපටි වාරණය කිරීමට හේතුව සාධාරණද එහෙම නැත්නම් ඒක අසාධාරණයිද කියන එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක්